ටෙස්ටොස්ටරෝන් ලෙවල්ස් බහිනවා පිරිමියාගේ ඩිප්‍රෙස් වෙනවා. ඔය හොඳ සයිකල් එකක් නෙමෙයි ඔය අහු වෙන්න යන්නේ රයිට්. මොකක්ද වෙන්නේ මිනිස්සුන්ට ඩිප්‍රෙස් වුණාම සමහර අය ඕනවලට කන්න පටන් ගන්නවා. What's up guys? නම ලී. කවුද සෞඛ්‍ය සම්පන්න? කවුද සෞඛ්‍ය සම්පන්න නොවෙන්නේ? අපිට මේ ප්‍රශ්නෙට හරියට උත්තරයක් දෙන්න බෑ සමාජයක් හැටියට. ඒක ලොකු ගැටලුවක්. මම පැහැදිලි කරන්න මම මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. මේ පික්චර් එක දිහා වැටි බලන් ඉන්න ඇති කියලා මම හිතනවා. දෙන්නගෙම ඇඟේ බර 85යි. පෙනුම වෙනස්. අපි සාමාන්‍ය සමාජයක් හැටියට මේක දකින්නේ කොහොමද? අපි දකින්නේ අධික ලෙස මේදය එකතු කරන කෙනා හෙල්දි නෑ. එයාට හෙල්ත් රිස්ක් වැඩි. එයා කෙට්ටු වෙන්න ඕනේ කියලා. හැබැයි අධික ලෙස මසල් වර්ධනය කරන කෙනා දිහා බලලා අපි ගොඩක් වෙලාවට කියන්නේ ඒක එයාගේ කැමැත්ත, එයා ලස්සනයි, එයා ෆිට් එකේ ඉන්නේ, එයා හෙල්දි ලයිෆ් කියලා. හැබැයි ඔය ස්ටේට්මන්ට්ස් දෙන්නේ කිසිම අවබෝධයක් නැතුව. නොදෙනුවත්කම. රයිට්? මම පැහැදිලි කරලා දෙන්නම් ඇයි ඔයාගේ හෙල්ත් එක කඩා කප්පල් වෙන්න පුළුවන් කොච්චර ලස්සන වුණත් කොච්චර කැත වුණත් රයිට්. සමාජයේ ගොඩක් වෙලාවට දකින්නේ ඔක ওই විදිහට. හැබැයි ඔක හරි දෙයක් නෙමෙයි. අපිට එහෙම පෙනුමෙන් විතරක් මයින්ඩ් බෑ කෙනෙක්ගේ සෞඛ්‍ය තත්ත්වය. ඔයා ගිහිල්ලා කාට හරි කියනවා නම් ඔයා හෙල්දි නෑ, ඔයා වේට් එක අඩු කරගන්න කියලා. ඔයාට ඒක පදනම් කරන්න හේතු ටිකක් තියෙනවා. පෙනුම විතරක් නෙමෙයි. ඔයා දැන් මට කියන්න පුළුවන් වෙල් බ්‍රෝ අධික ලෙස තරබාර වෙන එක හොඳ නෑ, ඒක වෛද්‍යවරුන් කියලා තියෙනවා. Of course. හැබැයි නොකියපු පැත්ත මට කියන්න දෙන්න. Okay? Let me enlighten you. Then doctors ලා කියන කතාවක් හරි. අධික ලෙස මේදය එකතු වෙන එක ඇඟට නිරෝගී දෙයක් නෙමෙයි. බට් අපි මූලිකවම තීරණ ගන්න ඕනේ ඒ තීරණේ ඇක්චුලි ඒ පුද්ගලයාට තියෙන අයිඩියා. Right? ඒක පළවෙනියට. දෙවෙනියට අධික ලෙස මේදය එකතු කරන කෙනෙක්ගේ risk factors වැඩි. Health complications වලට. Cardiovascular disease, diabetes, cholesterol මේවා හැදෙන ප්‍රවණතාවය වැඩි. Testosterone levels බහිනවා පිරිමියාගේ. Depress වෙනවා. ඔය හොඳ සයිකල් එකක් නෙමෙයි ඔය අහු වෙන්න යන්නේ. Right? මොකක්ද වෙන්නේ මිනිස්සුන්ට ડિප්‍රෙස් වෙනවා සමහර අය ඕනවලට කන්න පටන් ගන්නවා. ස්පෙෂලි තරබාරු කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් කන එක මානසිකව වැටෙනකොට තව කන්න බලනවා. ඒකට අමාරුයි මේකෙන් මිදෙන්න. ඕගොල්ලොන්ට ඒක තේරෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ එකට එක වැඩ කරන්නේ නැති හන්ද ඒනට මට ඒක තේරෙනවා. මොකද ඒ ට්‍රාන්සිෂන් එක කරන්න අපි වගේ අයට පටලැසි. අපි කන දේවල් පාලනය කරන්න. හැබැයි අර වගේ අන්තයකට ගියපු කෙනෙක්ට පට්ට අමාරුයි. ඒකට සෙන්සිටිව් වෙන්න ඕනේ. ඒකට අපි කාලයක් දෙන්න ඕනේ. ආයේ පුද්ගලයාට හරි මාර්ගය කියලා දෙන්න ඕනේ. නිකන් ඕන් නැති සෝෂල් ප්‍රෙෂර්ස් දාන්න යන්න එපා. නිකන් ඔයාගේ ඇත්තටම වැඩක් නැති අදහස මේ මනුස්සයාට දෙන්න එපා. මොකද ඒ අදහස මේ මනුස්සයා අහලා තියෙනවා ඔයාගෙන් නෙමෙයි. තව 1000ක් පිරිසක් එයාට කියලා තියෙන කතාව. ඔයා අලුතෙන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඕකේ? සෝ අඳුරන කෙනෙක්ට ඔයාට ඔයා ඇක්චුලි ඔයාගේ බොක්කේ කැක්කුමක් තියෙන කෙනෙක්ට ගිහිල්ලා කතා කරලා එයාට උදව් කරන්න, එයාට උපදෙස් දෙන්න. හැබැයි අඳුරන්නේ නැති අයට නිකන් කමෙන්ට් දාන්න යන්න එපා. ඔයාට ඕන නම් කමෙන්ට් කරන්න නිකන් on topics YouTube videos හදන්න මම වගේ. හදලා ඒව දාන්න. ඒතකොට ගොඩක් අය බලයි. හරි? ඒ සෝ health එක grow depend වෙන්නේ පෙනුම මත විතරක් නෙමෙයි. ඔයාගේ activity level එක, ඔයාගේ කෑම බීම රටාව. මොකද අපි දන්නවා මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම්කො. කෑම බීම රටාව ඔයා නිදා ගන්නවද නැද්ද හරියට? Right? ඕකත් බලපානවා. Right? ඒ වගේම ඔයා මොන වගේ recreational drugs ද පාවිච්චි කරන්නේ? Alcohol ගන්නවද, smoke කරනවද? ගොඩක් දේවල් මත ඔයාගේ health එක depend වෙනවා. කෙටියෙන් කිව්වොත් ඔයාගේ ලයිෆ් ස්ටයිල්. ඔයා සාමාන්‍යයෙන් පෙනුමෙන් මහත් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ බ්ලඩ් වර්ක් පර්ෆෙක්ට් වෙන්න පුළුවන්. ඔයාට කිසිම ලෙඩක් නැති වෙන්න පුළුවන්. ඔයා හොඳ ඇක්ටිවිටි ලෙවල් එකක් තියාගෙන ඔයා හොඳට කනවා බොනවා, weight එක maintain කරනවා. එහෙම situations තියෙනවා නැතුව නෙමෙයි. අපිට නිකන් කෙනෙක්ගේ පෙනුම දිහා බලලා කියන්න බෑ ඔබ healthy නෑ, ඔබ කෙට්ටුවෑ. සමහර විට ඒ පුද්ගලයා ඉන්නේ හොඳ situation නෑක, but ඕගොල්ලෝ ඔළුවට දාන විකාර නිසා ඒ මනුස්සයා මානසිකව වැටෙනවා. එතකොට අපි මසල් වර්ධනය කරන කට්ටිය ගැන කතා කරොත් මසල් වලින් ඇඟේ බර ඕනවට වඩා වැඩි කරොත් ඒ එකම කතන්දරය. හැබැයි වෙනස් විදිහකට. මෙහෙම හිතන්න. ඔකේ ඇඟේ මසල් වැඩි වෙන්න ඔයාගේ ස්වභාවික සීමාවක් තියෙනවා. ඒකෙන් පිට යන අය ස්වභාවික සීමාව ඇතුළේ ඉන්න අයට කිසි ගැටලුවක් නැහැ. අනිත් මං කිව්ව පැටි කෙලවුණේ නැත්තම් නින්ද, ඩයට් එක, ඕනවට වඩා රෙක්‍රියේෂනල් ඩ්‍රග්ස් වලට ගියොත් ඔෆ් කෝස් හෙල්ත් එක කෙලවෙනවා. කොච්චර මසල් තිබ්බත් වැඩක් නැහැ. ඒ පැති බැලන්ස් නැත්තම් ඔයාගේ හෙල්ත් එක චාර්. නැචරල් වුණා. ඕකේ? හැබැයි නැචරල් නොවන අය තමයි මට ගොඩම වැදගත් මේ වීඩියෝ එකේ. මොකද ඒ කට්ටියට තමයි වැඩිම රිස්ක් එක තියෙන්නේ. ඒ කට්ටිය ක්‍රීඩාව හන්දා, ඒ කට්ටිය රිස්ක් එකක් අරන් ඩ්‍රග්ස් ගන්නා, මසල් වර්ධනය කරන්න නැචරල් සීමාවෙන් එහා. ඒක කරන එකින්ම ඔයාගේ ඇඟට ලොකු පීඩනයක් එනවා. නැචරල් සීමාව පයින් එකෙන්.
ඒ පීඩනය ඔයාගේ හදවතට ගොඩක් දැනෙනවා. ඔයාගේ තියෙනවා රෙස්ටිං හાર્ට් රේට් එක. මේ රෙස්ටිං හાર્ට් රේට් එක මම මතක විදිහට 60යි 100යි අතර තියෙන්න ඕනේ. සෝ ඔයාගේ රෙස්ටිං හાર્ට් රේට් එක 100 පැත්තට බර වෙන්න 100 පයින්න එච්චරම හොඳ දෙයක් නෙමෙයි. දැන් ඔකේ ෆ්ලිප් සයිඩ් එක හાર્ට් රේට් එක ඕනට වඩා අඩු වෙන්නත් නරකයි. හැබැයි ක්‍රීඩකෙ මුගේ හොඳ අර එලීට් ලෙවල් ක්‍රීඩකෙ කියන්නේ ඒ කියන්නේ හරි ක්‍රීඩකයෝ නිකන් අපි වගේ නෙමෙයි හරි ක්‍රීඩකයෝ ගන්න ඒ කට්ටියගේ හાર્ට් රේට් එක ඇක්චුලි තව අඩුත් වෙනවා මම දැන් ගොඩක් කට්ටියගේ 50යි 60යි අතර තියෙනවා ඒ අඩු වෙන්නේ මොකද ඒ කට්ටිය කාඩියෝවැස්කුලර් ෆිට්නස් ඩෙවලොප් කරලා තියෙනවා අඩු මහන්සියෙන් ඒ කට්ටියගේ බ්ලඩ් සර්කියුලේෂන් එක ඉම්ප්‍රූව් කරගන්න සෝ ඒක වටින දෙයක් කාඩියෝ කරන්න එක අනිවාර්යෙන් වැදගත් ඔය රොයින්ස් පාවිච්චි කරනවා නම් මසල් නැති වෙන්නේ බය වෙන්න එපා just work on your heart and lungs මේවා efficient වෙන ධර්මකට හොඳයි ඒවා right දැන් හાર્ට් එක ඇයි වැඩිම මහන්සි වෙන්න ඕනේ? වාගිර ඇඟේ මස්සල් වැඩි දැන්. right? ඇඟේ සැකිල්ලට ලැබෙන්න තිබ්බට වඩා ලැබිලා තියෙන්නේ. දැන් ඒ ඔක්කොටම ලේ ගමනාගමනය කරන්න ඕනේ. ඒවා ඒවට යවන්න ඕනේ ලේ. right? නැත්තම් බෑනේ. ඒකෝ හાર્ට් එක වැඩිම මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම ස්ටෙරොයිඩ්ස් පාවිච්චි කරන අයගේ තියෙන දෙයක් තමයි ඒකට හදවතේ මස්සල් එක ලොකු වෙනවා. ඒක හොඳ දෙයක් නෙමෙයි. හાર્ට් එකේ මස්සල් එක ලොකු වෙනවා කියන්නේ ඒක තවත් දුර්වල වෙනවා. ඔගොල්ලෝ දැකලා ඇති මගේ වීඩියෝස් එකක් දැකලා ඇති ආයේ සෝෂල් මීඩියා ඕන තරම් දැකලා ඇති බොඩි බිල්ඩර්ස්ලා හැම අවුරුද්දෙම එක්කෙනෙක් දෙන්නේ මැරෙනවා මේක හොඳ රටාවක් නෙමෙයි ස්පෝට් එක කොහේ හරි වෙනසක් ඇති වෙන්න ඕනේ අපි ජීවරව ගණන් ගන්න ඉස්සර දැන් නේ අතා කරලා මට ඕනේ ඔයගොල්ලෝගේ හෙල්ත් ඇයි ෆිට්නස් එකේ පුළුවන් තරම් මේන්ටේන් කරන්න උදව් කරන්න සෝ අපි මේ පැත්තට අතා කරමු දැන් මසල් වර්ධනය කරනකොට අධික ලෙස මසල් වර්ධනය කරනකොට ඒක වගේ ඇඟට පීඩනයක් ඒ වගේම වා ඩ්‍රග්ස් පාවිච්චි කරන හන්දා වා අනිත් පැත්තෙන් ඇල්කොහොල් එහෙම සම්පූර්ණයෙන් නවත්තන්න හොඳට වතුර බොන්න පැය 8 10 නිදා ගන්න නිදි මරන්න එපා තව ප්‍රශ්න වැඩි වෙනවා නිදා ගන්න and කන බොනේව බුද්ධිමත්ව තෝරන්න කැලරීස් ප්‍රෝටීන් වලින් වාඩවගේ ගෝල් එකට යන්න පුළුවන් හැබැයි ඔයාගේ හෙල්ත් එක මේන්ටේන් කරගෙන ගියොත් තමයි වාට එකෙන් හම්බෙන ප්‍රතිලාභ එනම් ගෝල් එකට යන එකේ ප්‍රතිලාභ විඳින්නවා ඉන්න පෑ නිරෝගීව ඒව විඳින්න ඉතින් හරියට බැලන්ස් එකට කරන්න ඕනේ මේක අපි දන්නවා අධික ලෙස මේදය එකතු වෙන එකත් හොඳ නෑ මසල් එකතු වෙන එකත් හොඳ නෑ ඒ වගේම අපි දන්නවා කෙනෙක්ගේ පෙනුමෙන් අපිට මනින්න බෑ ඒ බුද්ධලයාගේ සෞඛ්‍ය තත්ත්වය right අපි ඒක නවත්තන්න ඕනේ ඒ කැත පුරුද්ද දැන් ওই ටික පැත්තකින් තිබ්බාම උතන ඉන්න පුළුවන් කවුරු හරි බලන කවුරු හරි ඉන්න පුළුවන් ලී මට මසල් වැඩක් නෑ bro ඔයා හරි මට හැබැයි මගේ සෞඛ්‍ය උපරිමයෙන්ම මේන්ටේන් කරන්න පුළුවන් මොනවද right ඔක ආහන් සතියේ තුන්වතාවක් ව්‍යායාම් කරන්න මොනහරි බරක් යොදලා ඇඟේ බර හරි කමක් නැහැ යොදලා ව්‍යායාම ටිකක් කරන්න. හදිසි වෙන්න එපා ටෙක්නික් ඉගෙන ගන්න ක්‍රමානුකූලව ආධර්ණ එෆර්ට් එක ඒ පැත්තෙන් වැඩි කරන්න. ප්‍රෙෂර් කරගන්න යන්න එපා. සමහර විට වාර සතියේ දවස් දෙකයි නම් පුළුවන්. නොකඩවා මේ දෙක කරන එක වටිනවා බොරුවට තුනක් පස්සේ පන්නනට වඩා. right? දැන් ඒ ට්‍රේනින් පැත්ත. හැබැයි ට්‍රේනින් වල තව දෙයක් තියෙනවා. කාඩියෝ. ඔයාගේ හાર્ට් එකයි ලංග්ස් වල ස්ට්‍රෙන්ත් එක ඩිවලොප් කරන්න. කොහොමද ඩිවලොප් කරන්නේ? ඔයා පය ගණන් දුවන්න ඕනේද? නැහැ. සතියේ 4 සැරයක් 5 සැරයක් විනාඩි 15ක් 20ක් වගේ එක්ක ජොග් එකක් දාන්න ස්විම් එකක් යන්න සයිකල් කරන්න ගෙදර කාත් එක්ක හරි හවස බැඩ්මින්ටන් ගහන්න ස්කිපින් කරන්න ඔයා එන්ජොය් කරන ක්‍රීඩාවක් මොකක් හරි ඇක්ටිවිටියක් කරන් ඒක මද වේගෙන් කරන්න සමහර හෙවි බෑග් එකක් කරන් ඔයා බොක්සින් කොම්බිනේෂන්ස් පුරුදු වෙන්න ඔයා කැමති දෙයක් ඔයා එන්ජොය් කරන දෙයක් තමයි වැදගත් මොකද ඔයා එන්ජොය් කරන දේ ඔයා පවත්වාගෙන යන ප්‍රවණතාවය වැඩි සෝ ඔයා ට්‍රේනින් කරනවා නම් ඔයාගේ හෙල්ත් එකට enjoy the training වා ක්‍රීඩාවක් කරනවා නම් උපරිමයෙන්ම මම කොහොම හරි ක්‍රීඩාව කරලා මම ජයග්‍රහණය කරනවා එහෙනම් ඉතින් bro අකමැති දේවල් කරන්න සූදානම් වෙලා ඉන්නවා right එහෙම නැත්නම් අපි සාමාන්‍ය මිනිස්සෙක් නම් අපි කැමති දේවල් කරලා අපේ ෆිට්නස් එකයි හෙල්ත් එකයි මේන්ටේන් කරගන්නවා දැන් කැම පැත්ත කතා කරනකොට වැදගත්ම දේ තමයි මස් කපලම දාන්න පුළුවන් නම් නැතිම කරලා දාන්න right රතු මස් especially red meats especially අයින් කරලා දාන්න හරක් මස් වගේ චිකනුත් අහක් කළා දැන්. වාට අවශ්‍යම නම් මාළු බිත්තර. right? මාළුයි බිත්තරයි. පොඩි ප්‍රමාණයක් ඒකත්. අපි කියමු ආගේ දවසේ ප්‍රෝටීන් රිකවයර්මන්ට් එක ග්‍රෑම් 100යි. ඒකෙන් ග්‍රෑම් 30ක් විතර මස් නැමෙ සර් මාළු බිත්තර වලින් ගන්න. මාළු සහ බිත්තර වලින් ගන්න. ඉතුරු 30 වාට ශාක ජාති වලින් ගන්න පුළුවන්. right? ඒක මං හાર્ඩ් ඇන්ඩ් ෆාස්ට් රූල් නැහැ. 50 50 වෙන්නත් පුළුවන්. බට් ප්‍රෝටීන් ප්‍රමාණයෙන් කොටසක් විතරක් ගන්න මාළු සහ බිත්තර වලින්. ඉතුරු කෑම ඔක්කොම ශාක ජාති වෙන්න ඕනේ. ඒ බැලන්ස් එකත් එක්ක යනවා නම් ඔයාට ඔයාගේ හෙල්ත් එක ඔප්ටිමයිස් කරන්න පුළුවන්. සප්ලිමන්ටේෂන් පැත්තෙන් ඔයාට ක්‍රියටින් එක පාවිච්චි කරන්න පුළුවන්. මාළු කැවෙන්නේ නැත්නම් ඔයාට ෆිෂ් ඔයිල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔමේගා 3 ෆිෂ් ඔයිල් එකක්. ගොඩක් වෙලාවට මස් මාළු කැවෙන්නේ නැති අයට B12, iron,
සිංක් මේවා අඩුපාඩු වෙන්න පුළුවන් ඒවත් චෙක් කරලා වෛද්‍යවරයෙක් එක්ක බලලා ගන්න විටමින් D ස්පෙෂලි ඔයා රෑ හැරලා ඉන්නවා නම් ඔයා උදේ නම් නිදාගන්නේ ස්පෙෂලි ඩෙෆිනිට්ලි අන්තිමට කියන්න තියෙන්නේ I hope you enjoy the video කැමති නම් අපේ online coaching service එකට join වෙන්න පුළුවන් අපි පල්ලෙහා description එකේ විස්තර දාලා තියෙනවා කැමති අය කතා කරන්න join වෙන්න අකමැති අය දිගටම videos බලන්න thumbs up එකක් දෙන්න comment කරන්න do all that good stuff අපේ instagram profile එක බලන්න tiktok profile එක තියෙනවා and keep working.